කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වාලීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ගත් එක්ක ජනතාව විවිධ ආකාරයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. එලෙස පීඩාවට පත්තුණු ජනතාවගේ විවිධ ගැටලු තිබෙනවා. මේ ගැටලු වලට ඇතැම් විට ඍජු පිළිතුරු ලබා දෙන්නට අද වන විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අංශ වලටත් හැකියාවක් නැහැ. ජනතාවගේ ගැටලු निराකරණය කරන ආයතන රැසක් අද සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙන්නේ. ඒ නිසාම එදිනෙදා කෑම වේල සපයා ගැනීමේ ඉඳලම ජනතාවට විවිධ ගැටලු වලට අද මුහුණ දෙන්නට සිද්ධ වෙලා. ජනතාව දෛනිකව මුහුණ දෙන සහ මොහොතින් මොහොත වැඩි වෙන විවිධ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ ඒකකයන් කිහිපයක් ස්ථාපිත කළා. ඒ අතරින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මහජන සම්බන්දතා අංශයක් ස්ථාපිත කරමින් ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳවත් ජනතා පැමිණිලි පිළිබඳවත් බොහෝ සංවේදී ලෙස කටයුතු කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා. ඔබට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම, ඖෂධ ලබා ගැනීම, සමෘද්ධි සහ රජය ලබා දෙන වෙනත් දීමනා, පොදු ගැටලු, පොලිස් ගැටලු ඇතුළු පැමිණිලි මෙම අංශය වෙත 0114354550 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා දිය හැකි. අපි අද ජනතාවට වැඩිපුර මේ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ලබා දෙන්නට ජනාධිපති මාධ්‍යංශයේ මේ විශේෂ මහජන සම්බන්දතා අංශය වෙත පැමිණියා. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය අදට යෙදී තිබුණත් ඔබ වෙනුවෙන්ම සේවය සපයන නිලධාරීන් පිරිසක් තමයි ඔබට මාගේ මේ පසුපසින් පෙනෙන්නේ. මම මේ අවස්ථාවේදී රැඳී සිටින්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ මහජන සම්බන්දතා අංශයේ. මෙම නිලධාරීන් පිරිස පැය 24 පුරාම ඔබ වෙනුවෙන් සේවාව සපයනවා. ඔබට අත්‍යවශ්‍ය ආහාර නැත්නම් ඖෂධ ඇතුළුව පොදු ගැටලු සම්බන්ධයෙන් යම් කිසි ගැටලු තිබෙනවා නම් මෙම ජනාධිපති මාධ්‍ය ඒකකයේ ස්ථාපිත කර තිබෙන මහජන පැමිණිලි අංශයට මහජන සම්බන්දතා අංශයට එම පිළිබඳව ගැටලු ඉදිරිපත් කළ හැකි. ඒ වෙනුවෙන් සුවිශේෂී වූ දුරකථන අංකයක්ද මහජන සම්බන්දතා අංශය විසින් හඳුන්වා දී තිබෙනවා. දැනට මහජන සම්බන්දතා ඒකකයට පැමිණිලි 30,000කට වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. දෛනිකව පැමිණිලි 3,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ලැබෙන පැමිණිලි අපි වර්ගීකරණය කරනවා. සමෘද්ධිය, ආහාර සම්බන්ධ ගැටලු, විහාර අධිපතිවරු මුහුණ දෙන ගැටලු, ඒ වගේම පොලිස් ඇඳුරු නීතිය සම්බන්ධ ගැටලු, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මේ ආකාරයෙන් අපි වර්ගීකරණය කරලා විශේෂයෙන් විදේශගත අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ විදේශගත ශ්‍රමිකයෝ මුහුණ පාන ගැටලු ඒ ආකාරයෙන් අපි මේ මධ්‍යස්ථානයේ වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අනුව ඒ අදාළ දුරකථන ඇමතුම ලැබුණම ඒ අදාළ අංශයට යොමු කරලා ඒ අංශය මගින් ඒ දුරකථන ඇමතුම සටහන් කරගෙන අදාළ ආයතනත් එක්ක සම්බන්ධීකරණය කරනවා විතරක් නෙමෙයි ඒකට අවශ්‍ය විසඳුම යොදමින් ඒ විසඳුම ලබා දුන් බව නැවත ඒ දුරකථන ඇමතුම ලබා දුන් කෙනාට දුරකථන ඇමතුමා ජනාධිපති කාර්යාලය හරහා ලබා දීලා කියනවා ඔබගේ ප්‍රශ්නයට මෙන්න මේ විසඳුම අපි ලබා දුන්නා කියලා. ඒ කාර්යභාරයත් අපි මේ ආයතනයෙන් මේ මධ්‍යස්ථානයෙන් සිදු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.